විට ලෝකෙම අවධානය යොමු ඇත්තේ ප්‍රංශයටයි. ඒ එරට වේලාවෙන් තවත් තෝරා කීපයකින් ආරම්භ වන ඔලිම්පික් කුලෙල හේතුවෙන්. එවන් පසුබිමක ප්‍රංශයෙන් කඩාකප්පල්කාරී සිදුවීම් පෙළක් වාර්තා වුණා. ඒ අනුව විදේශ මාධ්‍ය පවසන්නේ ප්‍රංශයේ TGV අධිවේගී දුම්රිය ජාලය ඔස්සේ සිදු කෙරෙන ප්‍රවාහන පද්ධතිය කිසියම් පිරිසක් විසින් කඩාකප්පල් කර ඇති බවයි. ඔවුන් එම අධිවේගී දුම්රිය මාර්ගවලට ගිනි තබා තිබෙනවා. මෙය දේශසාගත ක්‍රියාවක් බවයි ප්‍රංශ බලධාරීන් පවසන්නේ. විමර්ශනීයට සමීප මූලාශ්‍රයක් AFP පුවත් සේවය වෙත පැවසුවේ මෙම ප්‍රහාර සම්බන්ධීකරණය කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙය දුම්රිය ජාලය අක්‍රිය කිරීම සඳහා එල්ල කරන ලද මහා පරිමාණයේ දෙවන්ත ප්‍රහාරයක් බවද ප්‍රංශය පවසනවා. මේ හමුවේ ප්‍රංශයේ දුම්රිය ගමන් රැසක් අවලංගු කිරීමට සිදු ඇතැයි සඳහන්. ගිනි තැබීම් වලින් අට්ලාන්ටික්, උතුරු සහ නැගෙනහිර මාර්ගවලට බලපෑම් එල්ල වී ඇතැයිද දුම්රිය බලධාරීන් පවසා තිබෙනවා. ගිනි තැබීම් හේතුවෙන් මාර්ගවල ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවත්, අලුත් වැඩියා කටයුතු සිදු කරන බැවින් සතියන්තය දක්වා බාධාකාරී තත්ත්වයේ පවතිනු ඇති බවත් ප්‍රංශයේ ප්‍රවාහන බලධාරීන් සඳහන් කළා. ප්‍රංශයේ අධිවේගී දුම්රිය ජාලයට ගිනි තැබීම දෙවන්ත ප්‍රහාරයක් මෙන්ම අමුතු සාපරාධී ක්‍රියාවක් බවයි ප්‍රවාහන අමාත්‍ය පැට්‍රිස් වර්ග්‍රීඩ් පැවසුවේ. රටේ උතුරු, නැගෙනහිර සහ වයඹදිග ප්‍රංශයේ දෙසට දුම්රිය සම්බන්ධතා අඩකින් අඩුවීමත් සමග සතියන්තය පුරා දුම්රිය ගමනාගමනය සඳහා ඉතා බරපතල ප්‍රතිවිපාක ඇතිවනු ඇතැයිද ඔහු පැවසුවා. මේ හේතුවෙන් මගින් ලක්ෂ 8ක් පමණ පීඩාවට පත්ව ඇති බවද සඳහන්. කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වන්නේ ඔලිම්පික් කුලලේ සමාරම්භක උත්සවයට පෙර පැරිසියට දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති පසුබිමක් තුලයි. උළෙල නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් ලක්ෂ 3ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.